ආයුබෝවන් කියලා පිළිගන්නවා Dyricx Guide YouTube channel එකෙන් අරගෙන එන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ අපි කොහොමද Google Drive එක පාවිච්චි කරලා files share කරගන්න කියන දේ ගැන. ඉතින් අපි දන්නවා WhatsApp use කරලා එහෙම නැත්නම් Messenger use කරලා මේ වගේ ගොඩක් chat කරන්න තියෙන applications use කරලා අපි photos වගේ දේවල් එදිනෙදා ජීවිතේදී ගොඩක් share කරගන්නවා. හැබැයි අපි දන්නවා එහෙම share කරනකොට මේ වගේ quality loss එකක් බොහෝ දුරට ඇති වෙනවා කියලා. ඉතින් මෙන්න මේ අඩුපාඩුව මගහරව ගන්න පුළුවන් හොඳම විදිහක් තමයි Google Drive එක යූස් කරන එක. ඉතින් මම දන්නවා මේ වෙනකොටත් ගොඩක් අය Google Drive එක යූස් කරලා files share කරගන්නවා ඇති. ඉතින් මේ වීඩියෝ එක ඒ ගැන නොදන්න අයට අපි කොහොමද Google Drive එක යූස් කරලා files share කරගන්නේ කියලා. ඉතින් මම මේ වෙලාවේදී මගේ YouTube logo එක මෙතනට ගෙනල්ලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ YouTube logo එක මම මගේ personal email එක හරහා එහෙම නැත්නම් මගේ personal Google Drive එක හරහා share කරනවා තවත් email එකකට. ඉතින් අපි බලමු මේ දේ කොහොමද කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මම මේ විදියට මගේ personal Google Drive එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනට එන විදිය අවශ්‍යයි නම් මම ඒකත් පෙන්නන්නම්. මෙතන අපිට PC එකකින් නම් මේ විදියට පුළුවන්. එහෙමත් නැත්නම් Google Drive application එක අපේ phone එකේ තියෙනවා. ඒක හරහාත් මේ දේ පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඉතින් PC එකේදී අපිට පුළුවන් මෙතන තියෙන මේ Google Apps open කරගන්න. open කරගෙන මෙතන drive එක open කරගන්න පුළුවන්. ඉතින් mobile එකේදී අපිට මේ drive එක application එකක් විදියටම බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදියට Google Drive එක මේ වෙලාවේදී open කරගන්නවා. open කරගෙන මම my drive කියන තැනට යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මගේ ළඟ මේ වෙලාවේ ෆෝල්ඩර්ස් දෙකක් තියෙනවා. ඉතින් මම මෙතනට මේ වෙලාවේ ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන ඉමේජ් එකත් ඇඩ් කරගන්න තමයි හදන්නේ. ඉතින් මම මෙතන මේ ප්ලස් නිව් කියන බටන් එක මේ විදිහට සිලෙක්ට් කරගෙන ෆයිල් අප්ලෝඩ් කියන එක සිලෙක්ට් කරගන්නවා. එතනදී මම ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා මෙන්න මේ YouTube ලෝගෝ එක මෙතනට ඕපන් කරගන්නවා. හරි. අපිට දැන් බලා ගන්න පුළුවන් YouTube logo එක මගේ drive එකට මේ විදිහට ඇඩ් වුණා. ඉතින් ඔයාලට කැමති නම් මේක ෆෝල්ඩ එකක් ඇතුළට උනත් දාගන්න පුළුවන්. ඉතින් මෙතනින් new select කරලා ඔයාලට new folder කියන එක මේ විදිහට ගන්න පුළුවන්. මම මේකට name එකක් දෙන්නම් මේ විදිහට YouTube කියලා. හරි. ඊළඟට මේ විදිහ create කරගත්තොත් අපිට බලා ගන්න පුළුවන් YouTube කියලා folder එකක් create වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ folder එක ඇතුළට මේ විදිහට double click කරලා ගිහිල්ලා මෙතනට මේ විදිහට file එක upload කරගන්න පුළුවන්. ගොඩක් පිලිවලට මේ දේ කරගන්න අපිට එතකොට හැකියාව තියෙනවා. ඉතින් මම ආයෙත් පාරක් drive එකට මේ විදිහට back වෙන්න. ඉතින් මේ YouTube logo එක මම දැන් share කරන්න තමයි හදන්නේ තවත් email එකකට. ඉතින් මම මේ වෙලාවේදී මෙතන options select කරලා මේක share කියලා තියෙන button එක මෙන්න මේ විදිහට select කරගන්නවා. හරි. එතකොට අපිට මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙන ඕන විදියට ඒ වගේම අපිට මේ ෆයිල් එක ෂෙයා කරන්න අවශ්‍ය වෙන අනිත් අයගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතනට ටයිප් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙතනට මේ ෆයිල් එක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන ඊමේල් ඇඩ්‍රස් එක මෙන්න මේ විදියට මෙතනට ටයිප් කරගන්නවා. හරි. මම මෙන්න මේ විදියට ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරගත්තා. ඔයාට එයාලට මැසේජ් එකක් සෙන්ඩ් කරන්නත් පුළුවන් මෙතනදීම. එහෙම නැත්නම් මේ notify people කියන ටික එක අයින් කරලා ෂෙයා කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට ෂෙයා කරාම මෙන්න මේක ඔයාට ඕකේ කරගන්න පුළුවන්. ඊළඟට you are trying to invite since there is no google account associated with this email කියලා ඉල්ල තියෙනවා. හරි. අපි බලමු ඊමේල් ඇඩ්‍රස් එක වැරදිලා තියෙනවා මම හිතන්නේ. මම ආයෙත් පාරක් try කරන්න. ඔව් හරි. මේක තමයි මගේ ඊමේල් ඇඩ්‍රස් එක. මම ආයෙත් පාරක් මෙතනින් ෂෙයා කියන බටන් එක සිලෙක්ට් කරගන්නවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් වෙනම icon එකකුත් ඇවිල්ලා තියෙනවා shared කියලා. ඉතින් මෙන්න මේක මම ෂෙයා කරපු අනිත් ඊමේල් ඇඩ්‍රස් එකේ Google Drive එකට මෙන්න මේ විදියට එනවා. ඉතින් මම ආයෙත් වතාවක් ඔයාලට පෙන්නන්නේ නැහැ කොහොමද මේ ඊමේල් ඇඩ්‍රස් එකෙත් අපි drive එක open කරගන්න ඕනේ කියලා. මොකද ඒකත් කරගන්න අවශ්‍ය වෙන්නේ කලින් විදියටම නිසා. ඉතින් මම මේකේ my drive කියන එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ drive එකට direct ඒ ෆයිල් එක පෙන්වන්නේ නැහැ. හැබැයි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් shared with me කියලා තව ෆෝල්ඩර් එකක් තියෙනවා. ඉතින් මේක මේ විදිහට open කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ email එකේදී මගේ personal email එකෙන්
මම ෆයිල් එකක් ෂෙයා කරලා තියෙනවා කියලා. ඉතින් මේක මේ විදිහට ඔයාලට ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න හැකියාව තියෙනවා. මොකක්ද මේ ෆයිල් එක කියලා බලන්න. එමත් නැත්නම් පහසුවෙන්ම මෙතන ඩවුන්ලෝඩ් බටන් එක සිලෙක්ට් කරලා ඔයාලට මේක වාගේ PC එකටම ඩවුන්ලෝඩ් කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට Google Drive එක පාවිච්චි කරලා අපිට ලේසියෙන් අපේ ඩිවයිස් එකේ තියෙන ෆයිල්ස් ෂෙයා කරගන්න පුළුවන් කිසිම ක්වොලිටි ලොස් එකක් සිද්ධ වෙන්නේ නැතුව. ඉතින් මම හිතනවා මේක ගොඩක් වීඩියෝස් එඩිටින්ස් වලට ඒ වගේම ක්වොලිටි ලොස් එකක් නැතුව වීඩියෝස් ෆොටෝස් ෂෙයා කරගන්න එහෙම නැත්නම් ෆොටෝ ෂූට්ස් කරන අයට ගොඩක් වැදගත් වෙන මෙතඩ් එකක් කියලා ෆයිල්ස් ෂෙයා කරගන්න. ඉතින් අද වීඩියෝ එක මෙන්න මේ Google Drive එක හරහා අපි කොහොමද ක්වොලිටි ලොස් එකක් නැතුව ෆයිල්ස් ෂෙයා කරගන්නේ කියන දේ ගැන. ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් පැහැදිලි වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම වීඩියෝස් ඉදිරියට Dyricx Guide තුලින් අපි අරගෙන එනවා. ඉතින් Dyricx Guide එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමම අදට අපි සමුගන්නවා.